අයිබෝන් කියල පිළිගන්න මගේ ලොස්සල දෙනා බිස්නස් අයිඩියා එස්එල් කියන YouTube නාලිකාවට. ඉතින් යාළුවෝ ඔයගොල්ලන් සාදරෙන් පිළිගන්නවා. ඉතින් මම මේ අද අරන් ආවේ eBay සම්බන්ධව ඔයගොල්ලන්ට තියෙන ගැටලු. සාමාන්‍යයෙන් මේ eBay account එකක් හදලා ඉවරුනහම මොනවද කරන්න ඕන හරි විදිහට? මොකද ගොඩක් කට්ටිය දෙපාරක් උබාර කමෙන්ට් කරනවා eBay account එකක් හදලා තින්නේ කොහොමද, ඊට පස්සේ ඉදිරියට යන්නේ කොහොමද කියලා. ඉතින් මම ඔයගොල්ලන්ට හැම වීඩියෝ එකකම කියලා දෙනවා කොහොමද ඉදිරියට යන්නේ කියලා. ඉතින් මට හිතුණා ඔයගොල්ලන්ට වීඩියෝ දෙන්න ඕන කියලා මේක කරන විදිය ආපහු එතකොට මේකෙන් බලලා ඔයගොල්ලන්ට මේ විදියට අයිඩියා එකක් ගන්න පුළුවන්. ඔයගොල්ලන් යාළුවනේ මේ කොළ වර්ග රාශිය කොළ වර්ග විතරක් නෙමෙයි ඔයගොල්ලන් දන්නවා මාත් එක්ක සම්බන්ධ වෙච්ච අය නම් කොළ වර්ග පුළුවන් සමහන් ලින්ක් සමහන් පේයාව එතකොට සිද්ධාලේප තේකොළ මේ නොයෙකුත් වර්ග ගම්මිරිස් පොල්ලෙලි චිප්ස් පොල්ලෙලි කැබලි ඒ වගේම කොළ වර්ග කොට්ටම්බ කොළ කොස් කොළ දෙල් කොළ රම්පේ කරපිංචා මේ වගේ දේවල් බුලත් කොළ නිල්කඩුඩු මල් ගම්මිරිස් මේ වගේ රාශියක් තිනවා. ඉතින් ඕගලන්ට පුළුවන් කොස්සට යවලත් මුදල් උපයන්න පුළුවන්. ඉතින් මේ මම මේ එහෙම කිව්වේ අලුත් කෙනෙක් නම් ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් අදහසක් ගන්න ඕන හින්දා. ඉතින් ඔයගොල්ලන්ට දැන් මේකේ අපි සම්බන්ධ වෙච්ච අයට කියන්නේ eBay account එකක් හැදුවාම ඔයගොල්ලන්ට තියෙන්නේ eBay account එකක් හදුවාම හදලා ඉවරුනහම මම ඔයගලන්ට ලබා දෙන වීඩියෝ එකෙන් ඔයා eBay account එකක් හදනවා. ඒ හදලා ඉවරුනහම ඔයගලන්ට ඊට පස්සේ තියෙන්නේ සති 3ක් දවසට විනාඩි 20ක් eBay එකට යන්න ඕන. සති 3ක් එක දිගට අනිවාර්යයෙන්ම කරන්න. හරිද? අනිත් එක තමයි දැන් ඔය eBay account එක හදලා Gmail එක verify වෙච්ච නැති අය ගොඩක් ඉන්නවා. මේ ඒගොල්ලන්ට දෙන සොලියුෂන් එක තමයි මම මේ කියන්නේ. මේක පොඩ්ඩක් අහන්න වීඩියෝ එක skip කරන්න එපා. ඔය Gmail එක verify වුනේ නැත්නම් ඒ eBay account එක suspend වෙලා නැත්නම් ඔයගොල්ලන් මෙන්න මේ දේ හරියටම කරන්න. ඔයගොල්ලන් යාළුවනේ අලුත් Gmail එකක් හදාගන්න ඒ දීපු ID එක තියෙන නමට සහ address එකට. හරිද? ඔයගොල්ලන් Gmail එකක් හදාගන්න නමට ඔයගොල්ලන්ගේ ID කාඩ් එකේ තියෙන නමට Gmail එකක් හදාගන්න. Gmail එක හදාගෙන ඔයගොල්ලන් නැවත මං වීඩියෝ එකක් ලබා දෙන්න. හරිද? වීඩියෝ එකක් මම ලබා දෙන්නම් කොහොමද eBay account එකක් හදන්නේ කියලා. ඔයගොල්ලන් කලින් eBay account එක තිබ්බට ප්‍රශ්නයක් නැහැ. හරිද? ඔයගොල්ලන් කලින් eBay account එකක් තිබ්බට කිසි ප්‍රශ්නයක් නැහැ. අපි නැවත eBay account එකක් හදනවා කලින් දීපු විස්තර වලටම. හැබැයි ඔයා Gmail එක විතරයි verify කරගන්න බැරි උනේ. ඔයගොල්ලන්ගේ ටෙලිෆෝන් නම්බරේ verify කරන්න ඇති. එහෙමනම් ඔයගොල්ලන් නැවත Gmail එක eBay account එක හදනකොට ඒ verify කරපු නම්බර එක දෙන්න එපා. හරිද? ඔයගොල්ලන් දෙන්න ඕන අලුත්ම ටෙලිෆෝන් නම්බරයක්. කාගේ හරි කමක් නැහැ ටෙලිෆෝන් නම්බර එක. හරිද? හැබැයි ඔයගොල්ලන්ගේ නම ඒ වෙලාවට ඔයගොල්ලන්ගේ ටෙලිෆෝන් නම්බරේ ළඟ තියෙන්න ඕන. මොකද කෝඩ් එකක් එනවා ඒකට. ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ Gmail එකත් හදපු ගම. ඔයගොල්ලන් ක්ෂණිකවම ඒ වෙලේම eBay account එක හදාගන්න යන්න. හරිද? ඒ මොහොතේම Gmail එක හැදුවනම් ඒ හදපු මොහොතේම ඔයගොල්ලන් eBay account එක හදාගන්න යන්න. මම link එක දෙනවා. මුලින්ම ඔයගොල්ලන් comment එකක් දාන්න කොහොමද eBay account එක හදාගන්නේ කියලා. නැවත මම ඔයගොල්ලන්ට link එක දෙන්නම්. ඔයගොල්ලන් ඒ ෂණිකවම Gmail එක හදලා පරක්කු කරන්න එපා. ඒ වෙලාවෙම ඔයගොල්ලන් eBay account එක හදාගෙන ඒ වෙලාවෙම ඔයගොල්ලන් eBay account එක හදාගෙන ක්ෂණිකවම Gmail එක ටග් ගාලා verify කරගන්න. අනිවාර්යයෙන්ම යාළුවනේ verify වෙනවා 100%, 120%, 100%, 200% sure. ඔයගොල්ලන්ගේ Gmail එක අනිවාර්යයෙන් verify වෙනවා. එතකොට ඔයගොල්ලන් ටග් ගාලා ෆෝන් නම්බරෙත් verify කරගන්න. එතකොට ඔයාලගේ ප්‍රශ්නේ ඉවරයි. මොකද අලුත් Gmail එක දුන්නාම ඔයගොල්ලන්ට කියනවා eBay එක කන්ටැක්ට් යූස් කරන්න කියලා. ඉතින් ඒක ඔයගොල්ලන්ට අලුතෙන් එන අයට සමහර කැ තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඊට වැඩිය ලේසි ඔයගොල්ලන්ගේ දීපු විස්තර වලටම ආපහු eBay account එකක් හදන එක. කිසි ප්‍රශ්නයක් නැහැ. සස්පෙන්ඩ් වෙන්නේ නැහැ. සස්පෙන්ඩ් වෙලා තියෙනවා නම් ඒක දෙන්න එපා. සස්පෙන්ඩ් නොවුණා නම් ඔයගොල්ලන් ඔයාලගේ ID එකේ තියෙන විදිහට ඔයගොල්ලන් ඒක දෙන්න. ඒක අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට කරගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ දැන් eBay account
ඊබේ කවුන්ට් එක සාර්ථකව හදාගෙන වෙරිෆයි කරගත්ත නම් ෆෝන් නම්බර් ජීමේල් වෙරිෆයි කරගත්ත නම් ඔයගොල්ලන් සති 3ක් ඊබේ කවුන්ට් එකට ලොග් වෙන්න දවසට විනාඩි 20ක් මම ඊබේ කවුන්ටර් ලොග් වෙලා විනාඩි 20ක් මොකද්ද කරන්න ඕන කියලා අවශ්‍ය වීඩියෝ එකක් මම ලබා දෙනවා. අන්න ඒ වීඩියෝ එක බලලා ඔයගොල්ලන් ඒ විදිහට කරන්න. හරිද? සති 3ක් ඒක කරන්න. ඊට පස්සේ අපි මොකද්ද කරන්නේ? ඒ සති 3 ඇතුළත ඔයා පේනිය කියන account එකක් හදා ගන්න ඕන. හරිද? ඔයා පේනිය කියන account එකක් create කර ගන්න ඕන සති 3 ඇතුළත. මේ eBay එකට දවසට විනාඩි 20ක් log වෙන ගමන් ඔයගොල්ලන් පේනිය account එකක් හදා ගන්න. පේනිය account එකක් හදද්දී ඔයගොල්ලන් හොඳට මතක තියාගන්න account එක හදන්න පේනිය account එකක් හදන්න ඉස්සෙල්ලා ඔයාගේ නමට බැංකු account එකක් නැත්නම් බැංකු account එකක් හදාගන්න debit card එකක් හදාගන්න online ගනුදෙනු active කරලා. ඔය ලංකා බැංකුව සම්පත් commercial HNB මේ වගේ බැංකු හොඳයි කියලා ඒ බැංකුවකට ගිහිල්ලා හදාගන්න account එකක් debit card එකක් ඒ මොකද එහෙම මං කිව්වේ පේනිය account එක හදද්දී අනිවාර්යෙන් අපේ බැංකු විස්තර ඉල්ලනවා. ඒතොර අපි බැංකු විස්තර දෙන්න ඕන අපි. හරිද? එතකොට බැංකු විස්තර දෙන්න නම් අපි බැංකු account එක හදාගෙන ඉන්න ඕන. අන්න ඒ වෙලාවට ඕගොල්ලන් බැංකු account එක විස්තර දෙන්න. ඊට පස්සේ මේ පේනිය account එක හදද්දී ඕගොල්ලන්ගේ verification දෙයක් ඉල්ලනවා. ගොඩක් දුරට address verification එක ඉල්ලන්නේ නැහැ. අපෙන් ඉල්ලන්නේ ID verification එක විතරයි. එතකොට අපි ID verification අපිට දෙන්න පුළුවන් ඔයගලන් driving license එක තියෙනවා නම් මුලින්ම driving license එක කොපියක් දෙන්න. driving license එක නැත්තම් passport එකක් තියෙනවා නම් passport එක දෙන්න. passport එක කොපියක්. expire වුණාට ප්‍රශ්නයක් නැහැ. මුල් පිටුවේ photo එකක් පැහැදිලිව අරගෙන දෙන්න. ওই දෙකම නැත්තම් ඔයාලගේ ID card එක photo එකක් ගහලා දෙපැත්තේ ඒක upload කරන්න. හොඳට මතක තියාගන්න ID card එක දෙනවා නම් ඔයා his call එක ලියන්න ඔයගොල්ලන්ගේ නම address එක ඉංග්‍රීසි වලින් ලියලා ඔයා ඉංග්‍රීසියෙන් ලියන්න ඕන මට ශ්‍රී ලංකාවේ වළංගු driving license එක හෝ passport එකක් මට නැහැ මට තියෙන්නේ ශ්‍රී ලංකාවේ වළංගු ID card එකක් විතරයි කියලා ලියලා ඔයා පොඩි අස්සනක් දාලා ඒකත් upload කරන්න ඒ ID verification එකත් එක්ක එතකොට ඕගොල්ලන් approve වෙනවා අනිවාර්යයෙන්ම ඊට පස්සේ ඔයගොල්ලන් ID address verification නේ දෙනකොට ඕගොල්ලන් ඉල්ලුවදීන් හයිද හදිස්සියවකන් ඔයගොල්ලන් දෙන්න ඔයාලගේ නමට ආපු බැංකු account බැංකු statement එකක් එහෙම නැත්නම් වතුර බිලක් light බිලක් එහෙම නැත්නම් දුරකථන සමාගමකින් ආපු බිලක් ওই හතරෙන් එකක්වත් නැත්නම් යාළුවනේ ඔයගොල්ලන් දෙන්න අනිවාර්යයෙන්ම ওই communication design කරන තැනකින් ඔයගොල්ලන් bill එකක් හදාගන්නකෝ හරිද ඒ බිලක් හදලා ඒක ඉදිරිපත් කරන්න ඉංග්‍රීසි වලින් හදා ගන්න එහෙම ප්‍රශ්නයක් නැහැ නැත්තම් එහෙම තමයි කට්ටිය ගොඩාක් දුරට කරන්නේ මොකද නැත්තම් අපිට දෙන්න එකක් ඇත්තෙම නැත්තම් අපි එහෙම දෙයක් කරනවා හරිද එහෙම කළා අප්‍රූව් කරගන්න පේනිය account එක ඊට පස්සේ ඕගොල්ලන් සති 3 ඉවර වුණාම මේ පේනිය account එකේ සති 3 ඉවර වුණාම ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ eBay account එකට හදපු පේනිය account එක link කරන්න लिंक करना ඊට පස්සේ අපට ලින්ක් කරලා ඉවරුනහම අපි සේලින් account එකත් ඒ ලින්ක් කරන අවස්ථාවේ හදනවා ඊට පස්සේ යාළුවනේ ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ නිෂ්පාදනයන් අලෙවි කරගන්න මේ eBay account එක හරහා ඉතින් ඔන්න ඕක තමයි සාමාන්‍යයෙන් කරන්න ඕන අවශ්‍යම ටික මුලින්ම කියන්න ඕන අපේ business idea isl කියන YouTube නාලිකාව subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න මොකද ඕගොල්ලන්ට ගැටලුවක් හෝ මොකක් කුමන හෝ ප්‍රශ්නයක් ඕගොල්ලන්ට ඇති වුණොත් අපිට comment එකක් දාන්න අනිවාර්යයෙන්ම අපි ඕගොල්ලන්ට විස්තර ලබා දෙනවා දැන් මේකේ අලුත් කෙනෙක් video එක බලනවා නම් ඕගොල්ලන් comment එකක් දාන්න කොහොමද eBay account එකක් හදන්නේ කියලා මම ඕගොල්ලන්ට eBay account එක හදන විදිහ සියලුම විස්තර මම ඕගොල්ලන්ට ලබා දෙනවා මම ඕගොල්ලන් link ටිකක් තමයි ලබා දෙන්නේ ඒ link ටික බලලා ඕගොල්ලන්ට ඕනම කෙනෙක්ට මේක හදා ගන්න පුළුවන් eBay account එක මම මුලින්ම කිව්ව ඕගොල්ලන්ට subscribe කරලා bell එක click කරන්න කියලා මොකද මම එහෙම කිව්වේ subscribe කරලා bell එක click කරන්න නැත්නම් ඕගොල්ලන් comment එකක් දැම්මහම කොහොමද eBay account එකක් හදන්නේ කියලා සමහරක් වෙලාවට ඕගොල්ලන් දාන comment එක මට අනිවාර්යෙන් පෙන්නනවා හැබැයි ඔයගොල්ලන් දාන comment එකට මම reply ඕගොල්ලන්ට කරන eBay account එක හදන විදිය මම video ටික ලබා දුන්නාම ඔයගොල්ලන්ට පෙන්වන්න නැතුව යනවා යාළුවනේ මොකද සමහර කෙනා subscribe කරලා bell එක click කරලා නැතුමුණා මන් දාන reply එක ඔයගොල්ලන්ට පෙන්වන්නේ නැහැ notification නේ අනිවාර්යයෙන්ම bell click කරලා තියාගන්න subscribe කරලා එතකොට ඔයගොල්ලන්ට පෙන්වනවා අන්න ඒ වෙලාවට ඔයගොල්ලන්ට ලබා දෙන link ටිකෙන් ඔයගොල්ලන්
සාර්ථකව eBay account එකක් හදාගන්න. සාර්ථකව ඒ ටික හදාගෙන ලස්සනට මේකෙන් ආදායමක් උපය ගන්න. අනිත් එක තමයි මේකට මම කලින් කිව්වම කලින් වීඩියෝ වල භාණ්ඩ මිලදී ගන්න කියලා. පොඩි භාණ්ඩ item ටික රුපියල් 500ක 600ක විතර. දැන් ඒව අවශ්‍ය නැහැ. ඕගොල්ලන් හරියටම සති 3ක් eBay account එකේ log වෙලා දවසට විනාඩි 20ක් සති 3ක් දවසට විනාඩි 20ක් eBay එකට log වෙන ඒ හොඳටම ඇති වෙන මොකොත් ඕගලන්ට අවශ්‍ය නැහැ කරන්. ඉතින් යාළුනේ ඕගලන්ට තේරෙන්නේ නැති. මීට අමතරව ගැටලුවක් තියෙනවා නම් ඕගලන් comment කරන්න. දැන් මේ ඔක්කොම හරිනම් eBay account එකට Payoneer account එක link කරලා ඕගලන් eBay account එකට Payoneer account link කරලා තියෙනවා නම් කවුරු හරි දැන් ඕගලන්ට පුළුවන් selling active කරගන්න. ඒ කියන්නේ ඕගලන් listing එකක් දාන්න පුළුවන්. comment කරන්න කොහොමද listing එකක් දාන්න කියලා ඔක්කොම ready නම් මම අනිවාර්යයෙන්ම ඔගලන්ට ලිස්ට් ඉන්නේ දාන වීඩියෝ එක ලබා දෙන්නම්. ඊට අමතරව ඔයගොල්ලන් සති 3 ඉවර නම් ඔයගොල්ලන් කමෙන්ට් එකක් දාන්න කොහොමද Payoneer account එක link කරන්න කියලා. මම ඔයගොල්ලන්ට Payoneer account එක link කරලා වීඩියෝ එක ලබා දෙන්නම්. ඉතින් හරියටම කරගන්න. ඉතින් මෙච්චරයි මේ වීඩියෝ එක කියලා දෙන්න බලාපොරොත්තු වෙන යාළුවෝ. ඔයගොල්ලන්ට අමතර ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අපේ